සුබ දවසක් හැමෝටම මං අද කතා කරන්න යන්නේ ඉක්මනින් ගර්භණී වීම සඳහා සැලසුම සකස් කළ යුතු ආකාරය පිළිබඳව. ඉතින් මෙය ගොඩාක් උදව් වෙනවා ඉක්මනින් ගර්භණී භාවය ලබා ගැනීමට. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා ගැබ් ගැනීමට කලින් සැලසුම සකස් කරලා ඒ අනුව ක්‍රියා කරන්න කටයුතු කරන්න ඕන. පළමුවෙන්ම වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමු විය යුතුය. එහිදී ඇය උපදෙස් ලබා දෙන ආකාරයට සෑම දිනකම පෝලික් අම්ලය පෙති එක බැගින් රාත්‍රී කාලයේදී බොන්න ඕනේ. ඒ මීළඟට මත්පැන් පානය, දුම් පානය සහ ඇතැම් ඖෂධ, අහිතකර ඖෂධ භාවිතය නතර කරන්න ඕනේ. ඒ වගේම විෂ සහිත ද්‍රව්‍ය සහ අපිරිසිදු පරිසරයෙන් ඈත් වී කටයුතු කරන්න ඕන. සෞඛ්‍යමත් බරක් පවත්වා ගැනීම. ඒ වගේම පවුලේ රෝග ඉතිහාසය හා පවුලේ දරුවන් පිළිසිඳ ගැනීම පිළිබඳ ඉතිහාසය හොඳින් දැනගෙන අවබෝධ කරගන්න ඕනේ. මානසික වශයෙන් සුවය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. මෙහිදී මානසික යහපැවැත්ම පිළිබඳ දෙදෙනාම සැලකිලිමත් වෙන්න ඕන. දෙදෙනාටම මානසික ආතතිය තිබෙනවා නම් මානසික ආතතිය අඩු පරිසරයක් තුළ සිටීමෙන් නිරෝගී ගැබ් ගැනීමක් සිදුවීමට එය මහත් උපකාරයක් වෙනවා. සමබර ආහාර වේලක් ලබා ගැනීම වගේම කාන්තාව අනිවාර්යයෙන්ම පෝලික් අම්ලය ලබා ගත යුතුය. නිරෝගී සිරුරේ බරක් දෙදෙනාම පවත්වා ගත යුතුය. සුදුසු භෞතික ක්‍රියාකාරකම් හා යෝග ව්‍යායාම වල නිරත වෙන්න ඕන. ගැබ් ගැනීමට මාස 3කට පමණ පෙර රුබෙල්ලා එන්නද අනිවාර්යයෙන්ම කාන්තාව ලබාගෙන තිබිය යුතුය. පාසල් කාලයේදී ඔබට 7 ශ්‍රේණියේදී පමණ මෙම ඖෂධය ලබා දෙනවා. නමුත් ඇතැම් ගැහණු අය සඳහා මෙම රුබෙල්ලා එන්නද ලබා නොදී තිබෙන්නට පුළුවන්. ඉතින් ඔබ කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම රුබෙල්ලා එන්නද ගැබ් ගැනීමට පෙර ලබාගෙන තිබිය යුතුය. අපි දැන් බලමු කාන්තාවකගේ සරුබව වැඩි කිරීමට කළ යුතු දේවල්. ඉතින් පළමුවෙන්ම නිරෝගී බර පවත්වා ගැනීම මං කලින් සඳහන් කරා වගේම වැඩි බරක් හෝ සැලකිය යුතු ලෙස අඩු බරක් සාමාන්‍ය ඩිම්බ පිටවීම වළක්වනවා. ඉතින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වළක්වා ගැනීමට කටයුතු කරන්න ඕන. ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි ආසාදන කාන්තාව වඳභාවයට පත්කිරීමට ප්‍රධාන හේතුවක් වනවා. ඒ වගේම නිින්ද පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. රාත්‍රී කාලයේ රැකියාවල නිරත වීමෙන් ඈත්වී සිටින්න ඕන. මීළඟට බලමු ගර්භණී වීම සඳහා උත්සාහ කරන කාලයේ ආහාරයට ගැනීමට නුසුදුසු දේවල්. පළමු කාරණය සෝඩා සහ අනෙකුත් අධික සීනි සහිත ආහාර වලින් වැළකෙන්න ඕන. අධික කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වලින් වැළකෙන්න ඕන. ඒවා ලෙස පැස්ටා, ධාන්‍ය වර්ග, පාන්, බේක්කල, කේක් හෝ වෙනත් ආහාර වර්ග වගේම අර්ථාපල ආදිය මේ අර්ථයට ගන්න පුළුවන්. අඩු මේදේ සහිත කිරි පානෙන් වැළකෙන්න ඕන. ට්‍රාන්ස් මේද සහිත ආහාර වලින් වැළකෙන්න ඕන. සැකසූ මස් වර්ග ආහාරයට ගැනීමෙන් වැළකෙන්න ඕන. අධික මත්පැන් හා දුම් පානය කිරීමෙන් වගේම ඇල්කොහොල් අඩංගු කෑම බීම වලින් වැළකෙන්න ඕන. අධික කැපෙන් අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් වළකින්න ඕන. ඒවා යටතට තේ, චොක්ලට්, කෝපි වැනි දේවල් ගන්න පුළුවන්. සකස් කළ කෘතිම ආහාර වලින් වැළකෙන්න ඕන. ඉතින් මේ වගේ ආහාර වලින් වැළකීලා ඉන්නවනම් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි බලමු ගැබ් ගැනීමට උත්සාහ කරන විට නොකළ යුතු දේවල් මොනවද කියලා. මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. බර අඩු කර ගැනීමට හෝ වැඩිවීම, වැඩිපුර ව්‍යායාම වල නිරත වීම, දීර්ඝකාලීනව පවුල් සැලසුම් ක්‍රම භාවිතය, මත්පැන් පානය කිරීම හා දුම් පානය කිරීම, ශක්තිජනක බීම වර්ග හා ඒ වගේ ආහාර
තෙර ආහාරයට එක් කර ගැනීම. වැඩි වශයෙන් විටමින් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඉවිටමින් ආහාරයට එකතු කර ගැනීම. ලිංගිකත්වය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීම. ඉතින් මේ කරුණු ගැන ගොඩක් සැලකිලිමත් වෙලා මේවා නොකර සිටීමට ඔයාලා වග බලා ගන්න ඕන. ඊළඟට බලමු ගැබ් ගැනීම සඳහා අහිතකර ලෙස බලපාන දේවල් මොනවද කියලා. දුම්පානය කිරීම, මත්පැන් පානය කිරීම, අමු මස් ආහාරයට ගැනීම, දිනපතාම මස් ආහාරයට ගැනීම, පැස්ටරීකරණය නොකළ කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම, උණුසුම් තටාකවල ස්නානය කිරීම, කැපෙන් වැඩි ආහාර ආහාරයට එකතු කර ගැනීම. ඒ වගේම විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි විද්‍යාත්මකව සොයාගෙන තිබෙන ආකාරයට පූසන්ගේ මල පහ සහ අනිකුත් අපද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින්න ඕන. ඒ වගේ දෙයක් ඔයාලගේ අත්වලට හොල් ස්පර්ශ වුණා නම් හොඳින් අත් සබඳා පිරිසිදු කර ගැනීමටත් වග බලාගත යුතුයි. ඊළඟ කාරණේ තමයි කාන්තාවන්ගේ සර්බව වැඩි කිරීමට විශේෂයෙන් ගත යුතු ආහාර කිහිපයක්. අංක 1. බෝංචි සහ පරිප්පු. බෝංචි සහ පරිප්පු වල තන්තු සහ ප්‍රෝටීන බහුලව තිබෙන බැවින් ඩිම්බ භෝජනය දියුණු කිරීමට උපකාරී වෙනවා. වගේම සූර්යකාන්ත ඇට, පළතුරු, සූර්යකාන්ත තෙල් ඇටවලින් ලබා ගන්නා තෙල්ද ආහාරයට එකතු කර ගැනීම සුදුසුයි. පළතුරු වර්ග විශේෂයෙන්ම අලිපේල, ග්‍රීක යෝගට් සහ චීස්, සැමන් මෙම ආහාර විශේෂයෙන්ම වැදගත් වෙනවා ගැබ් ගැනීමට සඳහා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකනුත් ඔයාලට ගොඩක් උපකාර වෙන්න ඇති කියලා ඔයාලගේ ගර්භ නිභාවයට. ඉතින් අනිවාර්යයෙන්ම මේ උපදෙස් පිළිපැද්දොත් ඉක්මනින්ම ගර්භ නිභාවය ලබා ගැනීමට පුළුවන්. ඉතින් ඔයාල හැමෝටම මගේ චැනල් එක අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම ඉන්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න අනිවාර්යයෙන්ම. ඔයාල හැමෝටම යහපතක්ම වේවා.